මම දේශපාලනට එන්න ඉස්සෙල්ලත් මගේ හිතේ තිබුණ රටට තිබුණ ආදරය රටට තිබුණ භක්තිය කැක්කුම අපේ එදත් තිබුණ අදත් තිබුණා මේ රටේ නැවත රස්වාදයක් එන්න දෙන්නේ නැහැ අපි යුද්ධය ආරම්භ කරන්න ඉස්සෙල්ලා ආරම්භ කරේ මාවිල්ලා අරුවෙන් එතකොටත් මේ රට පාලකයා මේ රටේ පාලකයා එමිල් කාන්තන්ල වැඩි චරිත හරහා යුද්ධයට නොගිහිල්ලා සාකච්ඡා කර කර ඉන්න තමයි හැදුවේ ඒ මහින්ද චින්තනයේ කියන අර සුරංගනා කතා පොතෙත් 2005 ප්‍රසිද්ධ කරපු ඒකේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා 29 වෙනි පිටේ මේ රටේ පාලකයා එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා හම්බෙලා පුද්ගලිකව සාකච්ඡාවෙන් මේ ප්‍රශ්නේ විසඳා ගන්නවා කියලා. එතකොට යුද්ධයේ ගෞරවය අනිවාර්යෙන් ඒ යුද්ධයේ වෙනුවෙන් කැපකිරීම කරපු ජීවිත පූජා කරපු ඉතාම භයානක අවස්ථාවල තමගේ පවුල් නැ මිතුරන් දරුවන් අමතක කරලා ගිහිල්ලා රට වෙනුවෙන් ජීවිත පූජා කරපු ආබාධිත වුණ සදාකාලික ආබාධිත වුණ ඒ රණවිරුවන්ට ලැබෙන්න ඕනේ ඒගොල්ලෝගේ කැපකිරීම නෙවෙයි නම් ඒ යුද්ධය මේ රටට නිදහස ලබා දුන්න ඒ සටන කවදාවත් ජයග්‍රහණය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට අගෞරවයක් වෙන විදිහට අපි වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ජීවිත පූජා කරා. ඒගොල්ලෝ කරපු කැපකිරීම, ඒගොල්ලෝ රට වෙනුවෙන් දක්වපු ඒ භක්තිය, රටට දක්වපු ප්‍රණාමය, ඒ කරපු සේවය, ඒක අවතක්සේරු වෙන විදිහේ වැඩක් මේ රටේ සිද්ධ වෙන්න අපි ඉදිරියටත් ඉඩ තියන්නේ නැහැ. ඒක හන්ද මම ඉතා ගෞරවයෙන් ඒගොල්ලොන්ගෙන් ඉල්ලා සිටිනවා. අතීතයේත් ඒගොල්ලෝ ගෞරවනීය රාජකාරිය කරා. ඒගොල්ලොන්ගේ නිල ඇඳුම් වල ගෞරවය රැකගත්තා. රට වැසියා වෙනුවෙන් තමයි ඒගොල්ලෝ කැපකිරීම කරේ. රටේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඒ කැපකිරීම කරපු වාගේ ගෞරවයට පළුදු වෙන්නේ කිසිම දෙයක් කරන්න එපා. දේශපාලනඥයෝ ඒගොල්ලෝ ලව්වල වැරදි වැඩ කරවන්න හැදුවොත් ඒවට කිසිසේත් හිස නමන්න එපා. නිල ඇඳුම් වල ගෞරවය රැක ගන්න, ජනතාවගේ අනාගතය ගැන හිතලා පමණක් වැඩ කරන්න. රණවිරුවන්ට අහිමි කළ අභිමානය අපි නැවතත් අරන් දෙනවා කියන එක අපි ඊට වගකීමෙන් පවසනවා. රණවිරුවන් ආරක්ෂා කිරීම මම පුද්ගලිකවම මගේ යුතුකමක් හැටියට හැමදාම හිතුවා. පුද්ගලිකව මේ වාක්‍යෙම මම බාර අරගෙන රණවිරුවන්ට ඒ ගෞරවය නැවත ලබා දෙනවා. ඊළඟට අපි කියන්න ඕනේ රටේ ඒකීය භාවය, ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩ භාවය ඒක පළුදු වෙන කිසිම වැඩක් කරන්න අපි අතීතයේ ඉඩ දුන්නේත් නැහැ, අනාගතයේ ඉඩ දෙන්නේත් නැහැ. වර්තමානයේත් අපි එවැනි දේවල් ගැන කිසිසේත් අපේ උනන්දුවක් නැහැ, අපි සාකච්ඡා කරන්නෙත් නැහැ. නමුත් අපි දන්නව රටේ පාලකයා අරමුණු නැතුව වැඩ කරනවා. ඒවා ගැනට වඩා පුද්ගලික න්‍යායපත්‍ර තමයි හිතේ තියෙන්නේ. පවුල ගැන, ඥාතීන් ගැන, රට ගැන නෙවෙයි, ජනතාව ගැන නෙවෙයි, රටේ ශක්තිය ගැන නෙවෙයි. ඔහු දීපු නොයෙක් නොයෙක් පොරොන්දු හින්දා තමයි දැනටත් යම්කිසි කුකුසක් රටේ ඇති වෙලා තියෙනවා නම් මේ යුධ අපරාධ පරීක්ෂණ කරනවා. එහෙම නැත්නම් අධිකරණ වලට රණිරුව ගෙනියනවා. මේ ඔක්කොටම හේතු වෙලා තියෙන්නේ මේ පාලකයා වගකීම් නැතුව යුද්ධය පවතින කාලයේ කරපු ප්‍රකාශ. ඔහු නියන්තම්වල අනිසි ආකාරයේ නොයෙක් ප්‍රකාශ කරා, නොයෙක් ගිසු මස්සම් කරා. එවැනි කුකුසක් අද හෝ පවතිනවා නම් ඒවටත් එයා වගකීම ගන්න ඕනේ. නමුත් රණවිරුවන් වෙනුවෙන් අපි ජීවිත පූජාවෙන් එදත් රණවිරුවන් ගැන අපේ කැක්කුමක් තිබුණා. රණවිරුවන් බේරා ගන්න, ආරක්ෂා කරන්න කරන්න අවශ්‍ය හැමදේම අපි කරා. ඔවුන්ගේ ඥාතීන් ආරක්ෂා කරන්න අපි ඉදිරියටත් ඒක කරනවා. එවැනි චෝදනා එල්ල වුණත් රණවිරුවන් වෙනුවෙන් අපි ඕනම අධිකරණයකට, ඕනම යුධ අපරාධ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා රණවිරුවන් ආරක්ෂා කරන. නමුත් රණවිරුවන් වෙනුවට වෙනත් ත්‍රස්තවාදීන්ගේ ඉතුරු වෙලා ඉන්න ඇටසැකිලි අල්ලගෙන හුරතල් කරන අයට රණවිරුවන් වෙනුවෙන් එදා කැක්කුමක් තිබුණෙත් නැහැ, අද කැක්කුමක් තිබුණෙත් නැහැ. අපි ජාතියට පොරොන්දු වෙනවා රට බෙදීමට, විදේශ ගුමන්ත්‍රණ කිරීමට හෝ රට දෙකඩ කිරීමට. එසේත් නැත්නම් නොයෙක් නොයෙක් සංවිධානය එක්ක ඒගොල්ලෝ කියන ආකාරයට අනවශ්‍ය සම්බන්ධතා ගොඩනැගීමට හෝ ගිවිසුම් අත්සන් කිරීමට අපි කවදාවත් පෙළඹෙන්නේ නැහැ. අපිත් එක්ක හිටගෙන ඉන්න හැමදාම රටට ආදරය කරපු කට්ටිය, හිටපු ගරු ජනාධිපතිනිය, එතුමිය තමයි අතීතයේ යුධ හමුදා වැඩියම ශක්තිමත් කරේ. යුධ හමුදාවට අවශ්‍ය සියලුම අවියාවුද ලබා දීම එතුමිය කරේ. නමුත් වර්තමාන නායකයා කරේ යුද හමුදාව දුර්වල කිරීම. යුද්ධයෙන් පස්සේ හමුදාව දුර්වල කරා. දක්ෂ නිලධාරීන් සිය ගණන් ගෙදර ඇරියා. දූෂිත නිලධාරීන් 14ක් අල්ලගෙන ඔවුන් හරහා ජනතාව මර්ධනය කරනවා.